අධ්‍යාපන ඇමතුමාගේ කතාවෙන් අද අපි කරගෙන යන අධ්‍යාපන නවීකරණය පිළිබඳ සඳහන් වුණා. ඒකේ පසුබිම වෙන්නේ අද අපිට තියෙන අධ්‍යාපන ක්‍රමය, අපේ විෂයමාලා අපි දැන් වෙනස් කරන්න තියෙනවා, ප්‍රතිසංස්කරණය කරන්න තිබෙනවා අනාගතය සඳහා. සමහරු අහනවා ඇයි මේක වෙනස් කරන්න ඕනේ කියලා. කොහොමද ඔබතුමා මේ ගැන කියන්නේ කියලා. ඉතින් මම ඒට දෙන පිළිතුර, මම තමයි 1981 82 දවල පත්‍රිකායක මේවා ඉදිරිපත් කළේ. ඉතින් මම හිතනවා නම් මේක දැන් වෙනස් කරන්න ඕන යල් පැනලා කියලා. ඉතින් වෙන කවුද මං එක්ක වාද විවාද කරන්න ඉන්නේ? ඒ නිසා අපි දැන් එතෙන්ට යන්න තියෙනවා. අපි 1982 අදයි අතර තියෙන වෙනස බලන්න. එදා වැඩියෙන්ම තිබුණේ රූපවාහිනී යන්ත්‍ර, කම්පියුටර් කියන එක පටන්ගෙන විතරයි. 70 දශකයේ කම්පියුටරය කියන්නේ කාමරයක් ඇතුළේ තිබුණේ. කුඩාය වගන්ට බැරිුණා, මං සිංක්ලයා කම්පියුටර් කියන ඒ සමාගම් වලින් තමයි අරගෙන දුන්නේ, රූපවාහිනී යන්ත්‍ර දුන්නේ. අද ඊට වඩා වෙනස්. අද හැම එක්කෙනාගේ මතේ ජංගම දුරකථනයක් තියෙනවා, නිවාස විදුලි බලය තියෙනවා, තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි යුගයට යන්න ඕනේ. ඒ යුගයට යන්නේ නැත්නම් අපි පරාජයකට යන්නේ. ඒ යුගයට යන්න තියෙන ඔබ සියලු දෙනාට, ඔබ සියලු දෙනා යුගයට ඇතුල් වෙලා 70 වසරෙම තමන්ගේ අතේ ජංගම දුරකථනයක් තියෙනවා නම් ඒකෙන් තමයි ආරම්භය. මං හිතන්නේ ජංගම දුරකථනයක් නැති කවුරුවත් මෙතන ඉන්නවා කියලා. එහෙනම් අපි අලුත් යුගයක ඉන්නේ. අපි එතෙන්ට යන්න තියෙනවා. කම්පියුටර් තාක්ෂණය වුමනයි, AI වුමනයි, අනික් තාක්ෂණ වුමනයි, තාක්ෂණ ලෝකේ නම් අධ්‍යාපනයත් ඒ මාර්ගයෙන් යන්න තියෙනවා. ඒකයි මෙතුමා පාසල් ප්‍රතිසංවිධානය කිරීමත් තාක්ෂණය ඇතුල් කිරීම ගැන සඳහන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම සතියකට දෙකකට ඉස්සෙල්ලා අපි AI සමාජ ආරම්භ කරා. AI ක්ලබ්ස් 50යි තියෙන්නේ, ඒක තවත් වැඩි වෙනවා. ඒක වුමනයි අද ලෝකෙට. අපි අද පටන් ගත්තා. ඇමරිකාවේ ඉංගලන්තේම ගිය අවුරුද්දේට ඉස්සෙල්ලා අරගෙන මූළු ක්‍රමේම තාක්ෂණයේ තියෙන්න ඕනේ. ගුරුවරු තාක්ෂණයේ දැනගන්න ඕනේ. එතනින් තමයි ඉදිරියට ගෙනියන්නේ. එදා අපි මධ්‍ය මහාවිද්‍යාල ඇති කරා. අපි අද ජාතික පාසල් ඇති කරනවා. අපිට ඕනේ AI පාසල්. ඒකෙන් තමයි අපි ගන්නන්නේ. තාක්ෂණය හැම තැනම තියෙන. ඒ වැඩකට ඉදිරියට ගෙනියන. අනේ නිසා තමයි අපි මේ වැඩසටහන් කරන ගමන් තාක්ෂණ එකතු කරන් තිබුණේ. මහකොමසාරිස් තුමා කිව්වා ඩිජිටල් තාක්ෂණය අපි කොහොමද ඉන්දියාව එක්ක එකතු වෙන්නේ කියලා. අපි යන්නේ ඩිජිටල් ආර්ථිකයකට, තාක්ෂණ පදනම් කරගත්ත සමාජයකට. මම මැයි මාසයේ ඉන්දුනීසියාවේදී ඊලොන් මස්ක් මැතිතුමා එක කතා කරා. අපි දැන් ලෑස්ති එතුමාට අනුබල දෙන්න අඟහරු ආදා මෙතුමාලා විදුලි සංදේශ සංශෝධන පනත සම්මත කරගත්ත ගමන් ඊලොන් මස්ක්ට අපේ බලපත්‍රය දෙනවා. විශේෂයෙන්ම ගම්බද පාසල් වලට මේ මාර්ගයෙන් අපිට ඒ හුවමාරු කරගන්න අවස්ථාව තියෙනවා. එහෙනම් අලුතෙන් අපි එතෙන්ටත් අපි ගිහින් තියෙන්නේ. දැන් ඒකෙන්ුත් මං හිතන්නේ ප්‍රයෝජනය ගන්න කණ්ඩායමේදී මං එයාගේ උදව් ඉල්ලනවා. අපිට මේක අධ්‍යාපන ශාස්ත්‍රයේ දියුණු කරන්න, වාණිජ ශාස්ත්‍රයේ ඕන එකක් කරන්න, ඒක අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් එතනින් අපි ආරම්භ කරගෙන යන්න තියෙන්නේ. එහෙනම් ඉදිරියට යන්න තියෙනවා. අපි ඒ ගමන ගෙනියන්න ඕනේ. අපි ඊළඟ අවුරුදු 5-6 අලුත් සමාජයකට එන්නේ. අපි තාක්ෂණය තව දියුණු කරනවා. මෙතුමා කිව්වේ ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවල විශේෂයෙන්ම ප්‍රතිපදාන කොමිසම යටතේ තියෙන විශ්වවිද්‍යාලවල අලුතෙන් එන හරිත විශ්වවිද්‍යාලේ ග්‍රීන් යුනිවර්සිටි එක ඇති කරනවා. ඒ වගේම කොතලාවල විශ්වවිද්‍යාලේ දියුණුවක් ඇති කරනවා. කොතලාවල විශ්වවිද්‍යාලයේ සමග අපි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම තවත් විශ්වවිද්‍යාල 3ක් ආරම්භ කරන්න තාක්ෂණය සඳහා. ඊට අමතරව මෝඩි අගමැතිතුමා අපිට පොරොන්දු වෙලා තියෙනවා ඉන්දියාවේ IIT ආයතනයේ මණ්ඩපයක් පේරාදෙණිය ආරම්භ කරන්න කියලා නුවර. එහෙනම් ඒ දියුණුව එනවා. ඔබ මේ පාසලෙන් පිට වෙනකොට ඒ විශ්වවිද්‍යාල තිබෙනවා. ඉතින් මෙතෙන්ට පාසලෙන් මේක ඇතිකරන්න විශේෂයෙන් උනන්දුවක් කරගත්ත අපේ රමේෂ් පතරණ ඇමතිතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. තාත්තා වාගේම විශාල උනන්දුවක් තියෙනවා මෙහි අධ්‍යාපනය දියුණු කරන් රිචඩ් පතිරණ මහත්තුමා. මම එක කොට ළඟින් වැඩ කරලා තියෙන පුද්ගලෙක්. ඒ වගේම මේ දියුණුව ඇති ගන්න. ඉතින් මේ ක්‍රමය දැන් තව දියුණු කරන්න.
ඉතින් මෙතුම එකට විශාල උනන්දුවක් ඇති කරන. මේ සැරේ එතුම ගත්ත උනන්දුව තමයි ඉන්දියානු රජයක සාකච්ඡා කරල මහකොමසාරිස්තුමා එක සාකච්ඡා කර සූරු පන්තිකාමර දෙසීයයි ඒවාගේම ටැබ් පරිගණක යන්ත්‍ර 2000ක් ලබාගෙන තියෙනවා. ඒ කරන්ට අපත උදව් කරා බ්‍රැන්ඩික් සමාගමේ නැසිගි ඕම මැතිතුමා මෙතන පවුලයා ඉන්නවා. අපි ඇයට ස්තුති කරන්නට ඕන. මේ ඔක්කොම කරන්ට පුළුවන් වුණේ ඉන්දියාවේ ආණ්ඩුවෙන් අපිට දුන්න මේ තෑග්ග නිසා. අධ්‍යාපන අංශයෙන් අපි විශාල සම්බන්ධකමක් ඉන්දියාව එක්ක තියාගෙන යනවා. එමකිවේ මේ මෙතන දෙන ටැබ්්‍යන්තර පමණක් නෙමෙයි අන්තිමට තමන් යන තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් එකක් ඉන්දියාව ලබල දෙන්න කියලා මතක තියාගන්න. මේ ශේස්ත්‍රයේ වැඩකටයුතු කරන්න අපි එකතුව කරගෙන ඉන්නේ. අපිට ඒවා ඒකාබද්ධව කරන්න සිදුවෙනවා. ඒ අපේ සම්බන්ධතා ශක්තිමත් කිරීම එක ක්‍රමයක්.